අහෙන් බාපු ගම. කටගැස්මකුත්තයෙන් කරෝලයි මංජොක්කයි මිනේල කෝපි බොනවද තේ බොනවද ඕනේ නම් තැඹිලිත් තියෙනවා අපි ගාව ටින්කරි ටින් එකක් තියෙනවා ඒවා දාලා කෝපි හදලා දෙන්න ආ මේ විජේ මහත්තයා නේද අනේ මහත්තයාව දැකපු කල් ඒ කිව්වා නේද මේ පලාතේවත් ඇවිල්ලා නැහැ කියලා. කියනකොටම මම දැනගත්තා බොරු කියන්නේ කියලා. අපිට ආරංචි පෙළවහක් හිමු කරගත්තයි කියලා. නෝන එහෙම ආවද? ඔව්. අරින්න. අපි මහත්යලව අඳුරන්නේ පුංචි කාලේ ඉඳලමයි නෝන. මේ අඩුපාඩු ඔබල්ලා ගෙනල්ලා තියපල්ලා. ආ මංගානේ ඔක්කොටම තීස් කෑල්ල ගන්න. මට බොරු කිව්වා නේද? හොඳ ගමනක් යන හින්දා කටවහගෙන ඉන්නේ. ඒත් යංකෝ ගෙදර. විජේට විසුමක් වෙන්නේ. සෝම හරි වසයි. තව ටිකක් අවුස්සමු. අනේ පව් ගන්න. නන්ද తీసుకెళ్ళ కాని බලදාස කොහෙද ගියේ? මම බැද්දට ගියා. ආ తీసుకెళ్ళ. බලදාසර බඩිරේ නැතුව වගේ. අන්න පාන්දර වැඩි. මං සාමාන්‍යයෙන් උදේට කනකොට 9 මාරිතර වෙනවා. රෑතිස්සේ රෝන්දේ ගහලා පාන්දර ජාම ගෙදර එන අය නැගිටින්නේ ඒ වෙලාවට තමයි. කොහෙන්ද රාගඳක් එනවා? ඔව් 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 මටත් එනවා. මේ හැමතැනම රාමදිනෝ. Thank you.
පැත්තට. නන්දා බර කල්පනාවකට වැටිලාද? මෙන්න ඇපල් ගෙඩිය. අම්මලට දුන්නද? ඒගොල්ලෝ තාම භාවනා කරනවා. අනුලටයි බලදාසගේ නංගිලා දෙන්නටයි දුන්නේ. ඕවා විශේෂ ඇපල් වර්ගයක්. කඩවල වල විකුණන්නේ නැහැ. කපලා දෙන්නද? නන්දා තාමත් ගිනිදාස ගැන බලාපොරොත්තු වෙන්නේ? ගිනිදාස ගැන බලාපොරොත්තු වෙන්නේ? මං හිතන්නේ ගිනිදාස ආයිත් එයි කියලා. ඒ එහෙම කියන්නේ. මං ආරංචි කරලා බැලු. සියල්ල ඒගෙන සොයලා බලන්න සිටියා. මං නන්ද ගැන බලාපොරොත්තු අත්තරලා නැහැ තාම. නන්ද ගිනිදාස මහත්තයව කසාද බැන්දාම මං හිතින් හරියට දුක් වෙනවා. ඒවා ටිකින් ටික අඩු වෙගෙන යනකොට තමයි ගිනිදාස යන්න ගියේ. ගිනිදාස ආපහු වෙන්න පරක්කු වෙනකොට මගේ හිතේ නන්ද ගැන ආයිත් බලාපොරොත්තුවක් ඇති වෙන්න පටන් ගත්තා. ගිනිදාස ගිහිල්ලා දැන් අවුරුදු 7ක් වෙනව නේද? කසාද බඳපු දෙන්නගෙන් එක්කෙනෙක් එහෙම කිසිම තොරතුරක් නැතුව 7 අවුරුද්දක් නැවිත් හිටියාම ඒ කසාදේ අවලංගු. එයා ගැන හරියට දෙකින් එකක් දැනගන්නකෝ.
මට ගැන තීරණයක් ගන්න බැහැ. මං අලුතින් හදාපු ගේ රුපියල් 25000ක් විතර වටිනවා. මං ඒක නන්දගෙන මට ලියලා දෙන්න. ඇයි? නන්ද ඇවිත් අපේ ගෙදර නවතින. ජිනදාස ගැන ප්‍රශ්නේ බේරුමක් කරගත්තාම අපි කසාද බඳිමු. මං හිතන්නේ වැඩියෙන්ම තියෙන්නේ ගමම් විදාව. දවස් දෙක තුනකින් උණ බැහැලයි. හැබැයි උණ බහින්න තුරු කෑම එහෙම මුකුත් දෙන්න එපා. තුන් වේලට මෝල්ටඩ් මිල්ක් දෙන්න පුළුවන් නම් හොඳයි. මේක සාදාත හිටි කඩේට යවල නන්දට මෝල්ටඩ් මිල්ක් බෝතලයක් ගෙන්නන්න ඕනේ. පාදවි. උඹේ කන පාලු කරලා කොහොමද? මගේ කන පාලු නම් මොකද? පරකට ගිහින් එද්දි එකක් වැටුණයි කියනවා. සාදා බොන්න. කොහෙන්ද මෝල්ටඩ් මිල්? කොහෙන් වුණා මොකද බොන්න? කොහෙන්ද අනු? පියල් බෝතල් දෙකක් මෝල්ටඩ් මිල්. කොහෙන් වුණා මොකද බොන්න? කොහෙන්ද අනු? පියල් බෝතල් දෙකක් ඉවල තිබුණා. අඩන්න නැතු හිතේ තියෙන දෙයක් කියපන්දුයි. අඩන්න නැතු හිතේ තියෙන දෙයක් කියපන්දුයි. ඔබ දැන් පුංචි ළමෙක් නෙවෙයි.
ජිනදාස මහත්තයා ඉන්න තැනක් ගැන හරියට ආරංචියක් දැනගන්නට උවමනාය. උඹට සුමානයක් විතර නිවාඩු දී ගමන් වියදම්ද දෙන්නට කියා මම තේදියස් මුදලාලිට පණවිඩයක් යවන්නම්. මේ ගැන උඹ උවමනාවෙන් කටයුතු කරන්නට ඕනෑය. Biscuit.